සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම මල්කී උඩලමත්ත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කේරළයේ සිට මෙරටට ගසාගෙන සායනික ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජයග්‍රාහී අපේක්ෂා මැද ශ්‍රී ලංකාව අද පිටියට ඉන්දියාවේ අයහපත් කාල ගුණයට 39ක් බිලි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම පරීක්ෂණ කටයුතු වල නිරත වෙනවා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුද මෙවැනි විට සිදු වෙනවා රසායනික අපද්‍රව්‍ය මේ වෙද්දී සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ විශේෂ කණ්ඩායමක් ඒ ස්ථානය යොමු කළා එකතු කිරීම සහ වෙන් කිරීම කරමින් පවතිනවා එනම් මේ වෙද්දී ඉන්දියානු මහකුම සර්විස් කාර්යාල දැනුවත් කිරීම සහ අරගෙන තියෙන යොමු තත්ත්වය අනාගත වීම අඩු කිරීම සහ පාලනය කිරීමන රටවල් දෙයක් වශයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න ඊට පස්සේ අමතරව බංග්ලාදේශයේ තායිලන්තය සහ ඉන්දුනීසියාව කියන රටවල් තමයි රට මේ වගේ කුණු වෙනවා ඒ වගේම අපේ රටේ කුණු මුහුදු මාර්ග හරහා මේ රටවල් වල වෙරළක් ගමන් කිරීම සිදු වෙනවා මේක සාභාවික වෙන දෙයක් නමුත් අනාගතයේ මේ තත්ත්වය අඩු කරගෙන යන සඳහා සමුද්‍රීය පරිශාසන අධිකාරියේ විදිහට අපි ගන්න පුළුවන් හැම පියවරක්ම අරගන්නවා එන කාලෙදී මේ ප්‍රදේශ ජනතාව හැකියතාක් වෙරළ භාවිතා අඩු කිරීම හරහා ඒ වෙන හානි වලින් වැළකෙන්න පුළුවන් ඒ වගේම මේ ප්‍රදේශ ජනතාව මේ අපදාව එකතු කිරීම සඳහා නොයා යුතු අපිට පුළුවන් එතනට යොමු වෙලා අපදාව පිරිසිදු කිරීම කරන්න ඒ අනුව වෙරළට වෙන හානිය සහ මහ ජනතාව වෙන හානි අඩු කරගන්න පුළුවන් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නීති විරෝධී පොලිතින් ආහාර දවටන තොගයක් මිරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා සෞඛ්‍ය ආරක්ෂිත නවන පොලිතින් නිෂ්පාදනය තහනම් කිරීමට රජයේ පසුගිය දා පියවර ගත්තා. එහෙත් ඇතැම් කූට ව්‍යාපාරිකයින් එවැනි තහනම් පොලිතින් නිෂ්පාදන තවදුරටත් වෙළඳපළට නිකුත් කරන බවට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශනාංශයට තොරතුරු වාර්තා වී තිබෙනවා. එවැනි තොරතුරකට අනුව මිරිගම එල්ලක්කල ප්‍රදේශයේ මහා පරිමාණ පොලිතින් ආහාර දවටන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වටලා තිබෙනවා. කිසිදු බලපත්‍රයක් නොමැතිව තහනම් අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම කර්මාන්ත ශාලාවේ පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ. වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ පොලිතින් නිෂ්පාදන තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය එහිදී අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි වැටලීම් අකණ්ඩවම සිදු කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. නිදා සෞඛ්‍ය සේවෙන් තවත් ප්‍රතිලාභ රැසක් ඉදිරියේදී ජනතාවට හිමි කර දෙන බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. සෞඛ්‍ය කියන එක රටකට ඉතාමත්ම වැදගත්. අද ජාතික ආරක්ෂාවට පස්සේ වැඩිම වියදම් කරන්නේ සෞඛ්‍යයට අධ්‍යාපනයට. කිසිම රජයක් වියදම් කරපු නැති ගාණක් අපි වියදම් කරනවා. මේ අවුරුදු 3කට ගත්ත ක්‍රියාමාර්ග බැලුවොත් අවුරුදු 30කට ගත්ත ක්‍රියාමාර්ග වලට වඩා අරගෙන තියෙනවා. දැන් අද බලන්න අපි අලුත්ම තියෙන මයික්‍රෝ සර්ජරි කොක්ලියර් ඉම්ප්ලාන්ට් ඔපරේෂන් එක. ඒ කොක්ලියර් ඉම්ප්ලාන්ට් එකක් කියද 118යි 136යි. දැන් ඒ සියල්ල අපි දෙනවා නිකන්. මේ රටේ ලියුකීමියා හැදුනා නම් දුප්පත් එක දරුවෙක් ජීවත් වුණාද නැහැනේ. ඊවත් එන්න 170ක් 80ක් අතේ තියෙන්න ඕනේ ඉන්දියාවට ගිහිල්ලා මේක කරගෙන ඉන්න. එතකොට මේ සල්ලිකාර පවුල් වල දරුවෝ ජීවත් වුණා දුප්පත් දරුවෝ මැරුණා. අද ඒක පැත්තකින් මම පටන් අරගෙන තිනවා අපේක්ෂා රෝහලේ. ඒවට උදව් කරේ තමුන්නාන්සලා. මම ඒව පටන් අරගන්නකොට ඒවට ප්‍රතිපාදන දෙනකොට දැන් අද තැලසීමියා වලට අපි හදනවා. තැලසීමියා සංගීතනේ. මහනුවර රෝහලේ. 2019 ජනවාරි ඉඳලා සියලු තැලසීමියා දරුවන්ව අපි සනීප කරනවා. එතකොට මේ හැම දරුවෙක්ම දුප්පත් වුණාට ජීවත් වෙනවා. ඒක තමයි සෞඛ්‍ය කියන්නේ. කයිවාරු ගහන එක නෙවෙයි. සෞඛ්‍ය මාතෘකාවේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිණු යමත්වරයා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැලසුම් 783ක් දෙවයින පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා තරුණ ව්‍යවසායකයින් 1030 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලැබ සිටිනවා. ව්‍යාපාර සැලසුම් 390ක් දෙවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත බහර දීමටයි කටයුතු කර ඇත්තේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය මගින් මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේ පසුගියදායි. දෙවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එය ක්‍රියාත්මකයි. තරුණ ව්‍යවසායකයින්ගේ ආර්ථික අභිවෘද්ධිය මෙහි අරමුණයි.
ඉදිරි වසර පහ තුල වාර්ෂික පොල් නිෂ්පාදනයේ ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොල් වගාකරුවන්ගේ සංගමේ වාර්ෂික සමුළුවට එක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වර්ෂ පහ තුල 2023 වෙනකොට අපිට පුළුවන් නම් අපේ වාර්ෂික නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3600 දක්වා යන්න. ඒක අපේ ඉලක්කයක්. ඒ සඳහා තමයි අපි ගොඩක් දැනට කටයුතු කරගෙන යන්නේ. ඒක විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට නව වගා බිම්වලට යන්න නැතුව තිබෙන වගා බිම්වල අපිට අස්වැන්න වැඩි කරගන්න පුළුවන් නම් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් මේ වගා බිම් තුල කරනවා නම් මේ තියෙන වගා බිම් අපිට තව අස්වැන්න 3 ගුණයක් වැඩි කරගන්න පුළුවන්. कृषि कर्मांते अंश रसक प्रवर्तने वेनुवेन वेब दहसा गम दहसा प्रतिसंवर्तने किरीमे देवंत वेडपिलिबेल मेवन विट सार्थक क्रियात्मकाय एपिलिबंद एतुलु तवत्तुरुतुरु संवर्धन पुवत् विशेषांगेन රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙලක් යථාර්ථයක් බවට පත් කරමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල මෙවන විට ක්‍රියාත්මකයි. වැව් දහසක් සහ ඒ ආශ්‍රිතව ඇති ගම්මාන දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. එයටතේ සූර්ය වැව, සුරුවිරුගම, දංගහ පැලස වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දඹුලුවන දෙමකැටිය ප්‍රදේශයේ යාකරමින් ඉදිකෙරුණු නව පාලම ජනතා අයිතියටපත් කෙරුණේ අමාත්‍ය තලතා අතුකූරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 2,50,00,000ක්. ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ පළාත් පාලන අමාත්‍යංශය මගින් මේ සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. අද සංවර්ධනය කරනකොට කාටද මේ පාලමේ කොන්ත්‍රාත් එක දෙන්නේ කියලා පළාත් සභාවේ පාලම් අංශය තීරණය කරනවා. අපි නෙමෙයි තීරණය කරන්නේ. හැබැයි එදා පාලම් මුදල් වෙන් කරන තැන ඉඳලම 4-5 දිනක්ම මේකෙන්ම හැදුනා. පාලම භාගයට හැදුවා. එක්කෝ ගහගෙන යනවා, එහෙම නැත්තම් හරි ප්‍රමිතියට හැදිලා නැහැ. පියවිලා තියෙන වෙනස් ගමනක. අවුරුදු 20කින් නොකරපු වැඩ අවුරුදු 3ක් ඇතුළත අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා යටතේ කරයි කියන එක අපේ හිතට එකගව අපි සන්තෝෂ වෙනවා. ඇඹිලිපිටිය දෙමෝදර මුල්ල ආදුලුව ගඟ හරහා ඉදිකෙරුණු නව කොන්ක්‍රීට් පාලම ජනතා අයිතියට පත් කරනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ පවුල් 2000කට පමණ මේ ඔස්සේ සෙත සැලසෙනවා. පාලම් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 3,57,00,000ක්. ඇත්තම මේ ව්‍යාපෘතිය හරහා විශාල ජනතාවකට සිත සැලසෙන බොහොම වටිනා කියන ව්‍යාපෘතියක් තමයි සිද්ධ වෙන්නේ. මේසා විශාල මුදලක් එකවර ලැබිච්ච පළවෙනි අවස්ථාව ඉතිහාසයේ. අතර දෙත ප්‍රවන්ද වසම කියන්නේ දුෂ්කර වසමක්. මේ වගේ විශාල මුදල් සම්භාරය වෙන් කරලා මේ මාවත් දෙක සංවර්ධන කරන්නට අධිතාල දාපු එක පිළිබඳ විශේෂයෙන් මේ ස්තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාට. සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කරනවා. දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සහ යටිතල පහසුකම් සංවර්ධනය මේ ඔස්සේ සිදු වෙනවා. එයටතේ රුපියල් කෝටියක වියදමින් මාර්ග පහක සංවර්ධන කටයුතු පසුකියතා ආරම්භ කරනවා. ඒ කලමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී සලිත කරුණාරත්න සහ කලමාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සාචන්ද්‍ර රාමනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ සිරිසුමන ගම ප්‍රජාශාලාවේ ඉදිකිරීම ආරම්භ කරනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 123ක්. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කරවීමේ හා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නරරාජ රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධින්නේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත්වත් හිටපු නාවික හමුදා ලොතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙටිආරච්චියා නාය අත්අඩංගුවටගෙන තිබෙනවා. නීති විරෝධී රඳවා ගැනීම, පුද්ගලයන් පැහැර ගැනීම, කප්පම් ලබා ගැනීම හා පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමද ඔහුට එරෙහි චෝදනායි. සැකකරු අද දින අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිත බව රහස් පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සංවිධානය කළ ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සම්මුලුව ඊයේ ආරම්භ වුණා. කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත නව ස්වාකෙනී මගින් ගොවි ආදායම දෙගුණ කිරීම තේමා කර ගනිමිනුයි මෙම සම්මුලුව පැවැත්වෙන්නේ. දේශීය විදේශීය කෘෂිකර්ම පර්යේෂණ පත්‍රිකා 150ක් පමණ සම්මුලුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි. ජාත්‍යන්තර සහාය පරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජින්පෙලි මහතායි සම්මුලුවේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ. අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංකජන් රාමනාථන් යන මහතරුන් සහ විද්වතුන් රැසක් සමුළුව සඳහා එක්ව සිටියා. සමුළුව අවසානයේ විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළා.
බස්නාහිර පළාත් සභාවේ නීති විරෝධී පත්වීම් සිදු කර ඇති බව පවසමින් එම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රවරුන් පිරිසක් වෙගනකාධිපතිව රවිත පැමිණිල්ලක් වාර දුන්නා. පළාත් සභාවේ මන්ත්‍රීවරු 104ක් ඉන්නවා. මේ මන්ත්‍රීවරු 104 දෙනා අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනා ඉන්නේ. අපි අපේ මන්ත්‍රීවරු 6 දෙනා දිගින් දිගටම මේ සභාවේ වෙන විවිධ අක්‍රමිකතා ඒ වගේම මේ සභාවේ සිදු වෙන සමහර සංවර්ධන වැඩපිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කරමින් මේ කටයුතු පෙන්වා දෙමින් තිබෙනවා. මොන තරම් විවිධ චෝදනා නගමින් අපේ මේ ප්‍රශ්න කිරීම නතර කරන්න උත්සාහ කළත් අපි මේ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරන්න ඕන වගකීම් ටික නොපිරීලා ඉටු කරනවා. මොකද අපේ මන්ත්‍රීවරු 6 දෙනා මේ පළාතේ ජනතා විමුක්ති පෙරමුණ අපේ ඉටු විය යුතු වගකීම් යුතුකම නොපිරෙලා ඉටු කරනයි කියන කාරණේ අපි අවධාරණය කරනවා. සෙසු රටවල් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්ව ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. රුවන්වැල්ල වැන්දල විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රුමේනියාව අලුතෙන් යුරෝපේ රටවල් වලට එකතු වෙලා තියෙනවා. ඒතර මම දැක්ක දෙයක් තමයි රුමේනියාවත් එක්ක අපිට වෙළඳ කිවිසුමක් ඇති කරගෙන ඉවර වෙලා අපේ නිෂ්පාදන ඒ වගේම අපේ සේවකයෝ වුණත් අපිට යවන්න පුළුවන්. මොකද රුමේනියාවට අද විශාල සේවක අඩුපාඩුවක් තියෙනවා. ඒතකොට ඒක තුල අපිට තාක්ෂණය අපේ රටට ගේන්න පුළුවන්. මොකද අපේ රටේ කෙනෙක් කවුරු හරි ඒ රටවල් වලට ගිහිල්ලා රැකියාවක් කරලා ආවොත් අවුරුද්දක් දෙකක් ඒගොල්ලෝ අපේ රටට එන්නේ තාක්ෂණයක් අරගෙන. ඒතර අපිට තාක්ෂණය නොමිලි හම්බ වෙනවා. අපිට ඒකට මුදලකුත් හම්බ වෙනවා. ඒතකොට ඒ ආකාරයට අපි කිවිසුමක් සකස් කරගෙන ඒ කිවිසුම් මාර්ගයෙන් තමයි අපිට අපේ වෙළඳාම් වැඩි කරගන්න පුළුවන් රටවල් එක්ක දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසිහා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර දිවයිනේ සෙසු පළාත්වලටද වැසි ඇතිවිය හැකි බවයි කෝපරේ නියුතු කාලකුණු විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ. දිවයිනේ විශේෂයෙන්ම නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමේ හැකියාව අද සහ හෙට යන දිනයන්වලදී තවදුරටත් පවතිනවා. දිවයින පුරා විශේෂයෙන්ම මධ්‍යම සබරගම දකුණු වයඹ උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට හමන 5 කිලෝමීටර 50ක් දක්වා උතරමක තද සුළං නැති වෙන්න පුළුවන්. දිවයිනේ වැසි තත්ත්වයේ සැලකීමේදී මධ්‍යම සබරගම බස්නාහිර සහ වයඹ පළාත්වලත් එවැගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ බිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම මධ්‍යම සබරගම පළාත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. මේට අමතරව අනුරාධපුර, මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේවි. මේ අතර නායෑමේ අවදානමක් හේතුවෙන් නානෝය ඩෙස්පොයිඩ් වතුයායේ පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමගයි මෙම නායෑම සිදු ඇත්තේ. වතුනිවාස පේලියේ ආරක්ෂිත පැතිබැම්මට වැසි ජලය කාන්දු වීම හේතුවෙන් පැතිබැම්ම කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙවන විට පියවරගෙන තිබෙනවා. අඩි 8000ක් පමණ දිග ඇති හැල කිඹුලෙකු අනුරාධපුර ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. එම සත්වයා නිරුපද්‍රිතව විල්පත්තුව වනෝද්‍යානයට මුදා හැරීමටයි කටයුතු කෙරුණේ. අභයගිරි විහාර පුරාවිද්‍යා ප්‍රදේශයේ සැරසරමින් සිටියදී මෙම හැලකිඹුලා අල්ලාගෙන ඇත්තේ. පුරාවිද්‍යා ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි පිරිසක් මෙම සත්වයා පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් කඩනමින් එම ස්ථානයට පැමිණ මෙම කිඹුලා අල්ලාගත්තේ පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුවයි. මෙම සත්වයා අභයගිරි විහාරයට යාපදව පිහිටි පෙරමියන් කුලම වැවේ සිටි කිඹුලෙකු බවටයි සැක කෙරෙන්නේ. කිඹුලා විල්පත්තුව වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කෙරුණා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් දවා ප්‍රවෘත්තියේ සමකෙන් දැන් ප්‍රවෘත්ති කීපයක් ලොහඳෙන්. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනංශයේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. 2016 මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව, 2016 මහජන හා මාධ්‍ය සම්බන්ධතා ඩිප්ලෝමා පාඨමාලාව සහ 2017 ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ 107 දෙනෙකු සඳහා මෙහිදී ඩිප්ලෝමා සහතික පිරිනැමුණා. 2018 මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භයේද සිදු කෙරුණේ මේට සමගාමීවයි.
සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය H.M.H. අබේරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොළඹ දිස්ත්‍රික් බලදක්ෂ කැම්පෝරිය විහාර මහදේවි උද්‍යානයේදී පැවැත්තුණා. එහි පෝතක බලදක්ෂ කඳවුර ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. බලදක්ෂයින් 2500ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියා. අද බලදක්ෂයා හෙට නායකත්වයට යන තේමාව යටතේ කඳවුර පැවැත්තුණේ. 2018 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල හා ප්‍රදර්ශනය ලබන 19 වනදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්වයි එය සංවිධානය කරන්නේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය මොහන්ලාල් ග්‍රේරු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. හොරුපතාන ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. පහුගිය අවුරුදු කාලේ විශාල සංවර්ධනයක් කරලා තියෙනවා. ඒ වගේම දැන් ගම්පෙරළිය හරහා තව විශාල සංවර්ධනයක් ඉස්සරහට වෙනවා. ගමේ තියෙන විහාරස්ථානයේ සිද්ධස්ථානයේ ගමේ තියෙන පාර ඒ වගේම සිර සෙවිල්ලක් වැඩි ගෙදරට ලක්ෂ 3000ක් ලැබෙනවා වහල ගහ ගන්න. ලයිට් එක අරගෙන නැත්තම් ලයිට් එක ගැන රුපියල් 25000ක් ලැබෙනවා. ක්‍රීඩා පිටි පාසල් මේ සියල්ලම ඉදිරි සංවර්ධනය වෙනවා. දැන් අපි මේ ගම්පෙරළිය වැඩසටහන ලබන අවුරුදු දෙසැම්බර් වෙනකම්ම ක්‍රියාත්මක කරන අධ්‍යයන මට්ටමේ. වාහන අතරක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම හලාවත පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේදී අනතුර සිදුව තිබෙන්නේ. මෙසේ ගැටී ඇත්තේ බස් රථ දෙකක් සහ මෝටර් රථ දෙකක්. වාහන තදබදයේ හේතුවෙන් නවතා තිබූ මෝටර් රථයක පුද්ගලික බස් රථයක් ගැටී තිබෙනවා. ඒ සමග මෝටර් රථයේ ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී එම බස් රථයේද තවත් මෝටර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුනේ. අනතුරෙන් වාහනවලට හානි සිදුවද පුද්ගල හානි සිදුව නැහැ. හලාවත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර හඟුරන්කෙත කටුගස්හින්න ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දැන් කැට විරාමයක්. දැන් ක්‍රීඩාපුවත්. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී සංචාරක දකුණු අප්‍රිකාව සමග අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිත එකම පන්දු වාර 20යි 20 තරගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසු වන බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් ඊයේ විශේෂ පුහුණු සැසෙකටද එක් වුණා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පහුගිය තරඟ දෙක හොඳින් ක්‍රීඩා කළා. ඒ කොන්ෆිඩන්ස් එක T20 තරඟයට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් විශ්වාස කරන එක දිනම් පුළක් කියලා. මොකද හිතන්නේ ලසිත් මාලිංග වගේ ජේෂ්ඨ ක්‍රීඩකෙක් කණ්ඩායමට එක්කනවා යමු පිළිබඳව? අනිවාර්යයෙන්ම ඔහු අපිට සෑහෙන සේවයක් කරලා තියෙන ක්‍රීඩකයෙක්. මම දන්නේ ලසිත් මාලිංග කියන්නේ අපි හැමෝම දන්න ඉතාමත් විශිෂ්ට ගණයේ පන්දු යවන්නෙක්. ඉතින් ඔහු අනිවාර්යයෙන්ම ප්ලෑන්ස් වල ඉන්නවා. ඒ වගේම කෑගල්ල කවුඩුකම වෙල්ලායේදී සරුංගල් තරකාවලියක් පැවැත්වුණා. කෑගල්ල කවුඩුකම තරුණ පිරිස සංවිධානය කළ මෙම සරුංගල් තරකාවලිය විවෘත වයස අවුරුදු 15න් 15 සහ නිර්මාණාත්මක යන අංශ යටතේ පැවැත්වුණා. එහි ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු කෙරුණා. සරුංගල් 50ක් මෙම තරකාවලියට එක් කර තිබුණේ විවිධ තේමාවන් යටතේ නිර්මාණය කළ නිර්මාණාත්මක සරුංගල් දැතුළුවයි. දේවා ප්‍රවෘත්ති අදට අවසන්. පසුරු දෙකේ සිට ෆෑන් පේපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk